අල්බෝන් ගුරුවරු සම්බන්ධව මම වීඩියෝ කිහිපයක් කලින් ඉදිරිපත් කළා. මේ ගුරුවරු කාණ්ඩ කීයක් ඉන්නවද? මේ ගුරුවරයෙකුට කොහොමද ශිෂ්‍යෙක්ව සම්බන්ධ වෙන්නේ? එතකොට ශිෂ්‍යෙක් කොහොමද තමන්ගේ ගුරුවරයා හොයාගන්නේ? මෙන්න මේ ආදී කාරණාවන් පිළිබඳ සහ තමන්ගේ මාවත මොකද්ද, මේ මාවතට ගැළපෙන ගුරුවරු කවුද කියන. සාමාන්‍යයෙන් අපි ගුරුවරයෙක් කියලා හඳුන්වන්නේ අපි නොදන්නා වූ යමක්, අපිට කළ නොහැකි යමකට මාර්ගෝපදේශකත්වය ලබා ගන්නා කෙනා. එතකොට මේ ගුරුවරු කියන එක බොහෝ තැන්වලදී භාවිතා වෙන්න පුළුවන්. අපි ඉපදුන දා ඊට පස්සේ දෙගුරුන් කියලා තමයි කියන්නේ දෙමව්පියන්ට. මොකද ඒ මුල්ම ගුරුවරු අපේ. ඒගොල්ලෝ තමයි අපිට ඛණ්ඩ කියලා දෙන්නේ, අඳින්න කියලා දෙන්නේ, වැසිකි ලියන්න කියලා දෙන්නේ, හොදන්නේ මෙහෙමයි කියලා දෙන්නේ, නාන්නේ මෙහෙමයි කියලා දෙන්නේ. මේ හැමදේම දෙගුරුන්. ඒතර ඒ විදිහට තමයි අපි කුඩා කාලේ ප්‍රායෝගිකව සාමාන්‍ය ජීවිතයේ මුල් අඩිතාලම් දාගන්නේ, මුල් දේවල් අපි ඉගෙන ගන්න. ඒතර මේ දෙමව්පියන්ගෙන් මේ දෙගුරුන්ගෙන් ලැබෙන ආభాෂය තමයි කෙනෙකුට ඉතාම වැදගත් වෙන්නේ. 90%ක් එක වැදගත් වෙනවා. මොකද ඒ අනුව තමයි 90%ක්ම දරුවෝ තමන්ගේ අනාගත ජීවිත හැඩගස්සාගන්නේ. දෙමව්පියෝ වැරද්දක් කළත් දෙමව්පියන්ගේ හැසිරීම රටාවන් මේ දේවල් ළමයින්ට යනවා. එහෙම නොයන්නේ මානසික තත්ත්වයේ ටිකක් ශක්තිමත් ඉදිරිය තියෙන ළමයෙක් තාත්තා කොච්චර අරක්කු බිව්වත්, අම්මා කොච්චර වෙන වෙන වල්පල් වැඩ කරත්, ගෙදර වුන් රණ්ඩු වුණත්, ගෙදර ප්‍රශ්න ඇති වුණත්, අම්මා තාත්තට නොසලකා හිටියත්, අම්මල තාත්තල ඒගොල්ලන්ගේ දෙමව්පියන් නොසලක හිටියත්, ඒ දරුවාගේ ධර්මතාවය වෙනස් වෙන්නේ නැහැ. එයා ලොකුණාම හොඳ මොකද්ද නරක මොකද්ද කියලා හිතලා ජීවිත වෙනස් කරගන්නවා. සමහර ළමයි ඉන්නෝ ඒක වෙනස් කිරීමක් වෙන්නේ අර දෙමව්පියන්ගේ ආభాෂම ඒ ළමයාත් ගන්නවා. මේ සමාජයට මේ කරදරකාරී මිනිස්සු බොහොමයක් බෝවලා තියෙන්නේ මෙන්න මේ මූලික අඩිතාලම් වල තියෙන වැරදි නිසා. නමුත් සමහර වුන් ඉන්නා හැම මූලික අඩිතාලම් වැරද්දක් නැහැ. ඒ උන්ගේ තියෙන උප්පත්ති ගති, ජාති ගති, ඒ තියෙන කඩප්පුලිකන් තමයි උන් අරගෙන යන්නේ. හොයලා බලනකොට ඒවා උන්ගේ දෙමව්පියන්ගේවත් තිබිලා නැහැ. ඒ දෙමව්පිය ඉතාම හොඳ අය. ඒක නිසා මේ ආభాෂය කියන එක තමයි ගුරුවරයෙක්ගෙන් ලැබෙන්නේ. ඒ ආభాෂය අහන්නේ උනුත් ඉන්නවා, අහන්නේ නැති උනුත් ඉන්නවා, උන්ට ඕන විදිහට ගමන් කරන උනුත් ඉන්නවා. දැන් මේ ගුරුවරයා කියන මාතෘකාව මේ දෙගුරුන් වගේ තමයි. හුඟක් ගැඹුරු දෙයක්. අපිට නොදන්න දෙයක් අපි කායින් හරි ගිල්ලා ඇහුවොත් ඇත්තටම ඒ කියල දෙනවා නම් ඒ පුද්ගලයා අපේ ගුරුවරයෙක්. ඒකට ගරු කරන්න ඕනේ. මම නොදන්න දෙයක් ගිහිල්ලා මේෂන් වැඩ කරන කෙනෙක්ගෙන් ඇහුවොත් ඒ මිනිස්සයා ඒක කියන්නා වූ දේ මෙහෙම 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 කරන් රහසක් නැතුව මෙන්න මේක මේ විදිහට කරනවා කියලා නොසඳවා කියන අය ඉන්නවා. ඒගොල්ලෝ තමයි නියම ගුරුවරු. එතකොට ඒක අහගෙන ඇවිල්ලා ඉමොන්සට ස්තුතිවන්ත වෙලා ඉමොන්සට කණ්ඩ බොණ්ඩ මොන හරි අරන් දීලා, එක්ක සල්ලි කීයක් හරි දීලා, උදව්වක උපකාරයක් කරලා ඒ ගත්ත දැනුම තමයි භාවිතා කරන්න ඕනේ. එහෙම නැත්නම් උගෙන් අහගෙන ඇවිල්ලා අනේ මේක මම බාසකින් අහගත්තේ කියලා ඒ වැඩේ කෘතගුණ තියෙන වැඩක් නෙමෙයි. සමාජෙ ගොඩක් වෙලා තින්න ඔන්න ඔය දේ. කෘතගුණයක් නැහැ, කෙලෙහි ගුණයක් නැහැ. එහම කාටවත් තිස පහත් කරන්න මම මෙයාගෙන් ගත්තේ කියලා හිතන්නවත් මිනිස්සු කැමති නැහැ. ඒ තරම් මිනිස්සුන්ගේ හිත කුහකයි. ඒකේ ගරුත්වය නැහැ. හිතේවත් නැහැ ඒ ගෞරවය. හරියට හිතන්ගෙන ඌ අපිට එක කියන්න ඕනේ. මේ මෙහෙම සමාජය හැසිරෙනා ඉන්නවා.
බොහෝ අය මට කියලා තියෙන කතා මම අත්දැකීමෙන් ලැබපු කතා මේ සමහරු ඉන්නවා මේ ඉටි ගමන් මේ දේවල් අහනවා මේ අහන්නේ සාමාන්‍යයෙන් ගුරුවරයෙක් යටතට ගිහිල්ලා එහෙම නැත්නම් සල්ලි දීලා කොහේ හරි තමන්ගේ වරම හදා ගන්න හෝ වෙනත් දෙයකට ගිහිල්ලා එක වෙන කොහේ හරි දැන් උපදෙස් දෙන තැනකට ගිහිල්ලා ඒ උපදේශ ගන්න දෙන පැය භාගයකට හරි රුපියල් 10-15000ක් ගෙවන්න ඕන තැනකට එහෙම නැත්නම් ගුරුවරයෙක් ළඟ ඉඳගෙන ශාස්ත්‍රයක් හදාරලා වසර ගණනාවක් තුල ලබා ගන්න ඕන දැනුම මේ වුන් හයි පයියකින් තමයි ඉල්ලන්නේ. කියන්නේ මේ අපි මේක කියන්න ඕනේ කියලා බැඳිලා ඉන්නවා වගේ. ඔය පෙරද මේ කෙනෙක් මැසේජ් කරලා තිබුණා මේ මොකද්ද? එකක් අහලා. ඒකේ මේ මහත්මයාවත් ගුරුතුමාවත් මේ එහෙම ආමන්ත්‍රණයක් මුකුත් නැහැ. කෙලින්ම අහලා තියෙනවා මම මේ ගණ දෙවියන්ට මෙහෙම පහනක් තියෙනවා මේ මේක මෙන්න මොන මොකද්ද ප්‍රශ්නයක් අහලා දෙනවා ප්‍රශ්නේ මතකත් නැහැ. මානුෂීය පදනම් මත මම පිළිතුරක් දුන්නා මේ ඒක තීරණය වෙන්නේ තමන්ගේ බලය තමන් අපේක්ෂිත බලය මතයි ඒක තීරණය. එයාට ගොඩාක් දේවල් මට තිබුණා කියන්න. මේ දැසිපුව මොකද්ද අපේක්ෂිත මම කියන්නේ තමන් අපේක්ෂා කරන දේවල් තියෙනවනේ දෙවියන්ට පහනක් තියලා හෝ දෙවියන් වැඳීමෙන් තමන් අපේක්ෂිත දේවල් තියෙනවා අපේක්ෂිත දේ යනුවයි තියෙන්නේ. ඊට පස්සේ ආයි මොකක්ද එකක් අහලා දුන්නා. අන්නේක බලන්න නැතුව මට වැඩ ඉන්නවා බලන්න තුටි ඊට පස්සේ ඇඟිල්ල අර උඩට දාලා උඩ එක කියලා පෙන්නන්නේ. එහෙම දාලා තිබුණා. මට එතනින්ම අප්‍රිය වුණා. එතනින් මට අප්‍රිය වුණා. කියන්නේ මේ පුද්ගලින්ගේ මානසික තත්ත්වය මේ. මේ පුද්ගලින් සමහර විට බෝධුවට එයා ඔය මට කොලේ වහලා දෙයක් අහගන්න කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට ඇදුරෙක් හරි කපු මහත්තයෙක් හරි කවුරු හරි කෙනෙක් වෙන්න ඇති. එහෙම නැත්නම් ඕක ගැන හොයන කෙනෙක් වෙන්න ඇති. කොහොම හෙව්වත් කෙනෙක්ගෙන් දැනගන්නා වූ ක්‍රමයක් තියෙනවා. කපටිකමට නෙමෙයි. අවංක වෙන්න මම දන්නේ නැහැ. මම මේක මේ මනුස්සයෙන් අහගන්නේ. අහ ඇසෙයිතු පිළිවෙලක් තියෙනවා. එතකොට මට සල්ලි ගෙවලා නෙමෙයිනේ. දැන් මට මුදලක් ගෙවලා ඇවිල්ලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඇවිල්ලා පැය භාගයක් විතර කතා කරලා රුපියල් 5000ක් මට දීලා එහෙම ගියා නම් මට ප්‍රශ්නයක් නැහැ. ඒතර එයා කියනට තමයි උත්තර දෙන්න පුළුවන්. නමුත් අපි සද්භාවයෙන් යම් කෙනෙකුට ගැටලුවක් විසඳලා දෙන්න හදනකොට මේ පුද්ගලයාට උදව්වක් කරන්න හදනකොට ඒ යම් කෙනෙකුට ගරුත්වයක් දෙන්න ඕනේ. මේ පුද්ගලයාට ආමන්ත්‍රණය කරන්න ඉගෙන ගන්න ඕනේ. මෙහෙම ගැටලුවක් තියෙනවා. මට මෙන්න මෙහෙම ගෝ. ඊට පස්සේ මම දානවා මොකද්ද ඔයා බලාපොරොත්තු වෙන්නේ? ඒක අනුව තමයි තියෙන්නේ. ඊට පස්සේ කියන මොකද්ද ඒ තීරණය වෙන්නේ? ඔන්න ඔහොම කතන්දර දෙකක් තුනක් දාලා දුන්නා. දැසේ නැවතර ඇඟිල්ලම උඩට දදා දැන් මම සාමාන්‍යයෙන් පය දෙක පරක්කු වෙච්ච ගමන් ඒකට උත්තරේ දෙන්න ඇඟිල්ල උඩට දදා පෙන්නනවා. ඔක මගුල් කරපන් කියලා මම ඩිලීට් කළා දාලා නිකා හිටියා. ඉන් එහා කියන්න ගියේ නැහැ. මේ වටින අවස්ථාවන් නැති කරගන්න. මේ තමන්ගේ වටින අවස්ථාවන් මේ නැති කරගන්න. ඒක මම කේන්තියෙන්වත් නෙමෙයි මම ඒක කරන්නේ. කියන්නේ එවැනි පුද්ගලියෙකුට දෙයක් දීම සුදුසු නැහැ. මොකද ඒ මානසික தත්ත්වය ਉਹ ගොඩාක් දෙනාට මේ විශ්වයේ තියෙන ශක්තින් වලින් ප්‍රයෝජන ගන්න බැරි මොකද කියන්න හේතුවයි මට කියන්න ඕනේ. මේක කාටවත් වැදගත් නැහැ. මොකද මේ ඉස්සෙල්ලා මේකට මිනිස්සෙක් හැටියට මේක තමන් අවංක වෙන්න ඕනේ. අවංක වෙලා එක්කෝ ගිහිල්ලා යම් එහෙම කරන පුද්ගලයා කාට හෝ ගමන් නැහැ. තවත් මේ channel කරන අය ඉන්න, පොත්පත් ලියන අය ඉන්න. ඔය අපේ කවුද නිලන්ත හෙට්ටිගේ මහත්තයා මමත් එම්ම මහත්තයාට කතා කරලා තියෙනවා. ඔය නිලන්ත හෙට්ටිගේ මහත්තයා මම දවසක් කතා කරලා පොතක තිබුණද කතා කරලා මෙහෙමයි මහත්තයා මේ මත ලෝයගෙන ඔබතුමාගේ පොත් නම කියවනවා මෙහෙමයි බොහොම හොඳයි කියලා එහෙම ස්තුති කළා. මේ කළා මහත්තයා මොකද දැනගන්න ප්‍රශ්නයක් තියෙනවා. මම ප්‍රශ්නයක් මොකද නෑ මේ පොත් ටික හොඳයි කියලා තියෙනවා මේ කියලා එහෙම කියලා ඒ මනස හරි සුහදව කතා කරා. අපෝ කතා කරන්න කියලා කිව්වා.
නීතිඥයෙක් වෙලත් පොත් ලියලත් නිගන්ත හිට්ටගේ මහත්මය අදට උනත් කවරුහල් කෝල්ලක් දුන්නොත් මේ පුද්ගලයා කොහොම කාරුණිකව කතා කරන කියන්නේ තියෙන්දේ පැහැදිලි කරලා දෙනවා. නමුත් මෙන්න මෙවැනි පුද්ගලයොත් ඉන්නවා. දැන් එහෙම කෙනෙකුට දෙයක් කතා කළා හරියටම අපි බැඳිලා ඉන්නවා වගේ මේකට උදව් කරන්න. එහෙම දෙයක් නෑ. මම ඒ දාන වීඩියෝ වල පැහැදිලි වේ කාරණා කියලා තියෙනවා. ඒත් ඊට අමතරව කෙනෙකුට දෙයක් දැනගන්න යම් කිසි කාරණාවක් දැනගන්න ඒක ඇසියුතු පිළිවෙලක් තියෙනවා. ඒ කතා කරන දැනගන්න ගුරුවරයාට හිරිහැරයක් නොවෙන්න යම් ශික්ෂණයක් තියාගෙන ඉවසීමක් තියාගෙන තමන්ගේ ගැටලුව පැහැදිලිව අහලා එහෙමයි එකට උපදෙස් ගන්න ඕනේ. මෙන්න මේක තමා කරගන්න විශාල වරද. මේගොල්ලෝ හිතනවා අපි මෙහෙම කතා කරලා මෙහෙම මේ අපේ වැඩේ අපි කොහොම හරි ඇඟිල්ල දික් කර කර උඩට ගගා හරි මේ ඉමෝෂන් දදා අපි පෙන්වන්න ඕනේ පෙන්ලා මුගෙන් මේක ගන්න ඕනේ කියලා. කවදාවත් ওই ගමන සාර්ථක වෙන්නේ නැහැ. ඔය කතා කරන ඒ කතා කරපු පුද්ගලයා අසාර්ථක කෙනෙක්. මේ විශ්වයේ ශක්තියන් සහ දෙවියන්ගේ කටයුතු ඇතුලේ අසාර්ථක කෙනෙක්. මොකද මේවයි තියන්නා වූ නියාමන දහම් තියෙනවා. මිනිසුන් මේක හිතන්නේ මේවා මේගොල්ලන්ගේ තියෙන අවිද්‍යාවේ අඳුරෙන් මේගොල්ලන්ගේ වැහිලා තියෙන්නේ. අවිද්‍යාවේ අඳුරෙන් මේගොල්ලන්ගේ මාවත් වැහිලා තියෙන්නේ. ත්‍රේ තනත්ත හිතනවා ඇති මම මේක ගිහිල්ලා මෙයාගෙන් අහගන්නවා කෝල්ලක් දීලා හරි මෙයාගෙන් මැසේජ් එකක් දාලා කරලා අහගෙන මම වැඩේ කරගන්න ඕනේ මං. ඒක කිසි ගැටලුවක් නැහැ. නමුත් ඒක යා යුතු මාවතක් තියෙනවා. ඉවසීම ඒකම ගරු කිරීම ඒ මනුස්සයාට තව වැඩක් ඇති. මම සල්ලි ගෙවල නෙමෙයි මට බැඳිලා නෑ එයා උදව් කරන්න. මම මේක සාමකාමීව මං විමසලා සාකච්ඡා කළා මෙහෙම යන එහෙම නෑ අර ගත්ත පැන්න අන්න ඒ જાති චරිත. ඉතින් මේ මෙන්න මෙවැනි චරිත ඔබටත් තියෙනවා නම් මේ චරිත ඉතාම ඉක්මනින් හදාගන්න. මොකද යමක් තුළ ඔබ දූරදර්ශීව යනවනම් ඒ පිළිවෙල අනුගමනය නැතුව එහෙම නැතුව දැන් එහෙම මට කතා කළා මේ මොකක්ද නොදන්න දෙයක් අහගෙන තව කොහේ හරි පෝස්ට් එකක් දාලා පඬිතෙක් වෙන්න හදන අය තමයි ඔන්න ඔය විදිහට හැසිරෙන්නේ. එයා දන්නේ නැහැ. දන්න කාටද එහෙම මෙහෙම කතා කළා මේ ආර්ක ගත්ත මේකට හුඟක් ඔය මේ මාධ්‍යවල කරන්නේ ඒක තමයි. දන්න මගුලක් නැහැ. කාගේ හරි වීඩියෝ ටිකක් බලන ඉවෙන් කැලියක් අහු කරගන්න ඊට පස්සේ ඒවට කමෙන්ට් දානවා ඒ වෙනත් ඒ මනුස්සයට කෝල් කරනවා එතනින් කැලලක් අහුල ගන්නවා මෙතනින් කැලලක් අහුල ගන්නවා ඊට පස්සේ අරූ පඬිතයා වෙන් නරක දා ගන්නවා. මේවා මහා විනාශ. මෙන්න මෙවැනි පුද්ගලින්ගෙන් ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද මේගොල්ලෝ දැනුමක් තියන අය නෙමෙයි. මේගොල්ලෝ ඇවිල්ලා අනුන්ගේ දේවල් අරගෙන කැලියක් අහු කරලා මූට්ටු කරලා ඕවයි දාගෙන සමාජෙ වැජ බෙන්ඩ හදන. එහෙම නැත්නම් ඔය YouTube වල තියෙන රේට් වැඩි කරගන්න ඕවයි මොන මොනවාද තියෙන මලීලව් ඕව වැඩි කර ඔහොම හැදෙන යන චරිත. මෙන්න මෙවැනි මිනිස්සු තමයි මේ සමාජෙ වැඩිපුරම ගැවසේ. මෙන්න මේ නිසයි මේ ආදුනිකයෝ වරම්ලාභී මේ විශ්ව ශක්තිය ලබා ගන්නයි බොහෝ දුරට අමාරු වෙట్లా තියෙන්නේ. මේ පුද්ගලින්ට අත්දැකීමක් නැහැ, දැනුමක් නැහැ. කියන්නම් ඔයාලා දෙයක් කියලාගෙන අරයගෙන් මෙයාගෙන් අහගෙන තමා මේ ගැට ගහගෙන ගමන යන්නේ. ඉතින් එවැනි චරිත හැරෙනකොට මම දන්නවා මෙයා හැරෙන්නේ මොකටද කියලා. මේ ඉන්නේ මොකටද කියලා. නමුත් මම සද්භාවයෙන් කියන්න තියෙන දේවල් ටික මම කියනවා. නමුත් ඒ අහගන්න විදිහට ආවොත් එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කළම නිකන් ඉන්නවා. තව සමහර අය ඉන්න කොච්චර උපදෙස් දුන්නත් වැඩක් නැහැ. මේ වීඩියෝ එක බලලා මේ බලලා ආපහු අහනවා. අපගෙන මෙන්න මෙහෙම කරගන්න. මෙන්න මේ ක්‍රම මේ කරන්නේ. අහහා ඉන්නවා. ඒක තමා තුලින් ඉසලා තමා ගොඩ නැගෙන්න ඕනේ. තමා තුලින් තමා හැදෙන්න ඕනේ. මේ මෙපමණ කල් මේ භාවනානු යෝගීන්ට ශක්තිලාභීන්ට වරම්ලාභීන්ට මම මේ දෙන උපදෙස් ටික දෙන්නේ මූලිකව තමන්ගේ මානසික තත්ත්වය හදාගන්න. මේ මානසික තත්ත්වය හදාගත්තේ නැත්නම් කවදාවත් ඔබට මේ ගමන ඉදිරියට යාමක් වෙන්න බෑ. විශේෂයෙන්ම මේ වරම්ලාභින් කියන්නේ ඔළුව කරකවන සාත්‍තර කියන ආරුඩ අයට විතරක් නෙමෙයි මම මේ කියන්නේ.
මේ ඒගොල්ලොන්ට වඩා මේක වැදගත් වෙන්නේ. ඒකෙන් ඔබට ගිහිල්ලා දෙවියන්ගේ ශක්තියන් සමග සහ විශ්ව ශක්තියන් සමග සංකලන වෙලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙන අයටයි මම මේ ටික කිව්වේ. බොහෝ අය මැසිවිලි නගනවා අපි දෙවියන්ට මෙහෙම තිබ්බ, පහන් තිබ්බ, අරක තිබ්බ, මේක තිබ්බ කියන. ඇත්තට මේක සත්‍ය අසත්‍යතාවය මොකද්ද කියලා හොයා බලන්න ඕනේ. මේක ඇත්ත අරුත මොකද්ද කියලා දැනගන්න ඕනේ. ඔබට එහෙම පහනක් තිබ්බයි කියලා ඇත්තටම දෙවියන්ට මොකද්ද ඒකෙන් ඇති ප්‍රයෝජනය කියලා මට කියන්න ඕනේ. දෙවියන්ට කිසිම ප්‍රයෝජනයක් නැහැ. බලයක් තියෙන යම් දේවාත්මයකට කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඔබ පහන් තියන්නේ හෝ දෙවියන්ට යමක් පුද පූජා කරන්නේ ඔබට යමක් ලබා ගන්න නිසා, දෙවියන්ට යමක් ලබා දෙන්න නෙමෙයි. ඔය දෙවියන්ට පින්දම් කරගත හැකි ක්‍රම ඕන තරම් තියෙනවා. නමුත් ඕගොල්ලෝ ළඟට යම් ඥාතිවරු එන්න පුළුවන්. දෙවියන්ගේ සේවකයෝ. ඒගොල්ලොත් කතරගම දිවිය ළඟ ඉන්නවා නම් එයා ඇවිල්ලා කියන්න පුළුවන් මං කතරගම දෙවියෝ. එයා තමයි ඥාතිය. එයා වැඩ කරන්න උනලා. ඒක වෙනයි. ඒක මේ ඥාතීන්ගේ යැපීමක්. ඒ කියන්නේ ඕගොල්ලෝ වගේම ඕගොල්ලන් හිටියේ අම්මා තාත්තා සහෝදරයෝ කවුරු එහෙම දෙයක්. ඒක තමයි මේ ආරුඪ වරම්ලාභීන්ගේ තියෙන්නේ. ඒ මත ඉඳගෙන තීරණය කරන්න එපා. මේ දෙවියන්ට පහන තියන්න ඕනි කියන තැනට එන්න එපා. මොකද ඔබේ පහන තියන්නේ ඔබට යමක් කරගැනීම සහ ඥාතියගේ කරදරවලින් බේරෙන්න, හරි ඥාතියත් එක්ක යම් ගමනක් යන්න. ඒක මේ දේව ගොඩට දාන්න එපා. ඒක ඔබ පහන තියලා පුද පූජා කළා, ඔබ ඒ කටයුතු කරගෙන දේවාල වලට ගිහිල්ලා ඒවෙන් බලය අරගෙන ඒවයි ආරෝඪ වෙලා, එතකොට අටපිරිකර පූජා කළා, බෝධි පූජාවන් කළා, ගිලන්පස පූජා කළා, පින්දහම් කළේ ඔබයි ඥාතියයි යන ගමනක් ඒක. දෙවියන් අදාළ කරගන්න එපා. නමුත් මම කතා කරන්නේ ඉන් එහා බලය වර්ධනය කරගන්න අයටයි. මෙන්න මේ අය විශේෂයෙන්ම මේ කියන සිතිවිලි ටික, මේ කියන හැසිරීම් ටික ඉතාම ඉක්මනින් තමන් තුළ වර්ධනය කරගන්න. මොකද ෆෝන් එකක් තිබුණ පළියට, ඔබට ඔගේ මැසේජ් කොටන්න පුළුවන් වුණ පළියට සියලුම දේ ඕක තුලින් විසඳගන්න ලෑස්ති වෙන්න එපා. මොන ගුරුවරයා හම්බුණා අපි දන්නවා, දැන් අනුරාධපුරයේ කෙනෙක් ඉන්නවනේ, අනෙක් කෙනා ගුරුවරයා කොළඹ ඉන්නවනේ. මේ අනුරාධපුරයේ මිනිහා මේ දෙයක් අහගන්න මේ අනුරාධපුරයේ ඉඳන් කොළඹට එන්න ඕනේ නැහැ. ඒක ඉස්සෙල්ලා ඒ කරන කෙනාව සම්බන්ධ කරගන්න ඕනේ. කලින් පැහැදිලිව එයාට කතා කළා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේක. කොහොම ඒ යහපත් ගුරුවරේ අරයට සද්භාවයෙන් උපදෙස් දෙනවා. සද්භාවයෙන් උපදෙස් දෙනවා. යහපත් ගුරුවරයෙක් නම් එයා කියන නෑ 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 ඕකට ඉතින් වන්ටවද උරේ නම් මෙහෙන්න ඕනේ නෑ, මම ඔයාට අවශ්‍ය උපදෙස් ටික දෙන්නම්. එහෙම දෙන්න අය ඉන්නවා. ඒක දඩමීමා කරගෙන ඔක්කොම දැන් කොළඹ ඉන්න එක අනේ මේ නුගේගොඩ ඉන්න එක කතා කරනවා අර ගුරුවරයට කතා කරලා මම ඔක්කොම අර ෆෝන් එකෙන් විසඳ ගන්න හදන්නේ. මේ මේක තමයි මේ මේ ශාස්ත්‍රයේ යෙදෙන අයට ගොඩක් වෙලා තියෙන හේනේ. නමුත් මම දන්න සමහර පුද්ගලයන් ෆෝන් එකෙන් කතා කරන්නේ මුණ ගැහෙන්න දෙන්න පුළුවන් කවද්ද, කාරණාව මොකද්ද මෙහෙමයි කියලා ඒ ඉන්න කපු මහත්තයා හෝ ගුරුවරයා හෝ ගිහිල්ලා මුණ ගැහිලා තමයි අය ටික කතා කරන්නේ. මේ ගැන හොඳට කල්පනා කරලා අවබෝධ කරගන්න. මෙන්න මේ தত্ত্বය නිසා තමයි බොහෝ ඇදුරන් කපු මහත්තුරු පුරුදු වෙලා තියෙන්නේ කවුරු හරි එකෙක් කතා කරපු ගම ඉස්සෙල්ල account එකට සල්ලි දාන්නකෝ, සල්ලි ටික දාගෙන ඉවර තමයි. ඇත්තට මේක මෙන්න මේ ගොඩ නැගිලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මෙතන තමයි වරද්දගෙන තියෙන්නේ. මේ පාර්ශව දෙකම සමබර නොවීම. දැන් ඉස්සර වේද මහත්තුරු ළඟට ගියහම වේද මහත්තයාට මේ යනකොට මිනිස්සු බුලත්, පුවක්, හාල් තුන පහ ඔක්කොම එළවලු ටික අරගෙන ගිහලා තමයි බෙහෙත් අහගෙන ඉන්නේ. අද කාලේ එහෙම සල්ලි ඒගොල්ලෝ කැමති පඳුරක් තියලා එනවා. අද කාලේ ඔක්කොරන්න ගත්තොත් මොකද? වෙදාට බඩගින්නේ මැරෙන්න වෙන්නේ. මෙන්න මේ සමබරතාවයේ නැතිවීම මෙතන තියෙනවා. මම මගේ කෙනා මෙහෙමයි මේ කෙනා ජීවත් වෙන්න ඕනේ, මගේ ගැටලුත් විසඳන්න එහෙම හිතන්නේ නැහැ. ඒතර මෙහෙම ගම දැන් අපේ ඉස්සර තිබුණ ගුරුකුලවල මේ මුදල් අය කරේ නැද්ද? අය කරා.
ඒ ගුරුවරයා ගුරුකුලයට ඇතුල් වෙන්න රත්තරන් පවුම් ගණන් ගත්තා. නැත්තම් යම් යම් ඒ කාලේ තියෙන මුදල්ලි මුදල් ගන්නවා. ඔය ගුරුවරයා නඩත්තු වෙන්න ඕනේ. ස්ථාන නඩත්තු. ඒතකොට දැන් ශිෂ්‍යයා ඔය කටයුතු කරගෙන යනකම් ගුරුවරයා කියනවා අද මේ ඊශ්වර දෙවියන්ට පූජාවක් තියන්න ඕනේ. අද නානූරයක් කරන්න ඕනේ. මේකට මේ මේ දේවල් හොයා ගන්න ඕනේ කියලා කියනවා. එතකොට ඒ ශිෂ්‍යයා තමයි කියලා ඔක්කොම ටික හොයාගෙන ඉන්නේ. එමෙතන ගුරුවරයාට පුළුවන් දේවල් ටික ගුරුවරයා හොයලා දෙනවා. ඊට ශිෂ්‍යයා මොකද කරන්නේ? සේවය කරලා ගුරුවරයාගේ ඉන්න තැන අතුපතු ගාලා එක්කෝ වගාවක් තියෙන එකට වතුර දාලා වගා මේ බල්ලා ඉඩම් ටික හරක් පට්ටිය බලාගෙන මේ දෙපාර්ශවෙම සමබරව මේක මේ ඔක්කොම කළාන් පස්සේ ගුරුවරයාටත් එයාගේ අතේ තියෙන දේවල් දෙනවා. දහඩිය මහන්සියෙන් උදව් කරනවා, උපකාර කරනවා. ගුරුවරයාගේ තියෙන නොකරන දෙයක් නෑ ඒ ශිෂ්‍යයා. වැසිකිළිය පවා හොදනවා. එතකොට ඒ ඔක්කොම කළා තමයි මේ භාවනාව හෝ ශක්ති භාවනාව හෝ ශිල්පය හෝ එයා දෙයක් ගන්න. යරගෙන ඉවරලා මේ ගුරුවරයා ඊට පස්සේ මේ ශිෂ්‍යයා ඒ ඉගෙනීම කරන අතරතුර ඊට පස්සේ එයාගේ ගම් රට බලා හරි එයා ගිහිල්ලා එයා කටයුතු කරනවා. නමුත් මේ ගුරුවරයා කවදාවත් ගුරු පඬුරු ඉල්ලලා නැහැ. මෙයාගේ ගුරු පඬුර මෙයා ඉල්ලලා නැහැ මට. මේ මොකද? ඒක මිල කරන්න බෑ. ඒ දෙන්නා වූ ශිල්පය මිල කරන්න බෑ. නමුත් අද කාලේ එහෙම වුණොත් කිය, ඇයි මං ඔකට ලක්ෂ දෙකක් දීලා තියෙනවනේ? ඇයි එදා ඔක වරමහදන්න යන්න මෙච්චර ගත්තනේ? මේ මගේ වරමහදන්න ලක්ෂ 6ක් ගියා. මේ සමහරව එහෙම කියනවා. මගේ වරමහදන්න ලක්ෂ 6ක් ගියා. අනේ ලක්ෂ 6 ගණන් හදලා බැලුවොත් එහෙම ඇත්තටම මේ වරමහදා ගන්න දේවල් වලට විවිධන් වෙලා තින්නේ ගුරු පඬුරු ඔක්කොමත් එක්ක ලක්ෂ 2යි නැත්තම් 3යි. නැත්තම් 4ක් කියමු. ඊතුරු ලක්ෂ 3 4 මොකද වෙන්නේ? මේ ඒ වර්ම ආපුදා ඉඳන් මුගේ ගෙදර කාපුවා, මූ කාපුවා, මුගේ දරුවෝ කාපුවා. එතකොට මේකට වාහන වලට ගිය වීදම්, මේක මගදි කාපු වීදම්, තේ බීපු වීදම්, ඒ ඔක්කොම එක හොකොල්ල තමයි අරගෙන කියන්නේ. එහෙම තමයි මිනිස්සු පුරුදුලා තියෙන්නේ. මෙන්න මේ සිද්ධි නිසා තමයි දැන් ඒ ඉන්න ගුරුවරු මේ කිසිම ගුරු පඬුරක් ඉල්ලන්නේ, ගුරු පූජාවක් ඉල්ලන්නේ. නමුත් කවදා හෝ දිනක ඒ ගුරුවරයා දෙයක් කියනවා. මගේ ගුරු පූජාව මට මෙන්න මේ දේ කෙරෙන්න ඕන. එතකොට අර ශිෂ්‍යයා මොකද කරන්නේ? ගුරුවරයාගේ පූජාව කරනවා. ගුරු පූජා අඟුලි මාලටුනේ ඔන්න ඔය දේ. අන්තිමට ගුරුවරයා මොකක්ද දිල්ලෝ ගුරු පූජාව? අර කේලම් අහල ඔක්කොම කරලා 1000ගේ ඇඟිලි කපලා අරවා. ඒ ශිෂ්‍යයා කිව්වද හපෝ මට බෑ නෑ. දැඩි ගුරු ගෞරවය. ගුරුවරයා කිව්වේ වැරදි දෙයක් වෙන්න ඇති. නමුත් ඒ ශිෂ්‍යයා මොකද කරේ? ඒ ගුරු බසෙන් පිටට ගියේ නෑ. අද එහෙම ශිෂ්‍යයෝ ඉන්නවද කියන එක ඔබම විමසලා බලන්න. මම කියන්නේ අද එහෙම කරන්න ඕනේ කියලා. නමුත් මේ ගමන් කරන්නා වූ දේවල් තුල තමන්ට උපරිම ඵලය නෙලා ගන්න මෙන්න මේ දේවල් තමන් තුල තියා ගන්න ඕනේ. සමහරුන්ට ඒ තියෙන දේවල් YouTube එකේ හෝ පොතක පතක හෝ තියෙන දේවල් අරගෙන ඒ අනුව ක්‍රියාත්මක කරාම ටක් ගාලා හරියනවා යාට. ඒ දැඩි ගෞරවය ඒගොල්ලෝ තුල තියෙනවා. ශාස්ත්‍රීය ගෞරවිත මේක එලි දැක්වා වූ රචකයා කවුද? මේක දේශනා කළා වූ දේශකයාණන් කවුද? අන්න එයාට එයාගේ හදවතින් මෙයා නමස්කාර කරගෙන එයාගේ ගමන යනවා. එහෙම චරිතෙ මට ඕන් තරම් හම්බෙලා තියෙනවා. එයා කෙලින්ම කියන මම අහවල් මහත්තයාගේ නිලන්ත හෙට්ටි ගියේ නම් නිලන්ත හෙට්ටි මහත්මගේ මහත්තයාගේ පොත්පත් අරගෙන තමයි මම භාවනාව පටන් ගත්තේ ඉගෙන ගත්තේ. මට ඒක හරියනවා. නැත්තම් කියන මම අහවල් YouTube එකේ දේශකයාගේ දේවල් අරගෙන තමයි මම මේ කරන්නේ. මට ඇත්තට මේක හරි ගියා. එහෙම කියන අය ඉන්නවා. අන්න ඒක තමයි නියම වචනය. මෙන්න මේ නිසා කොතනකදීවත් හිතන්න එපා මේ සමාජයේ තියෙන ගනුදෙනු මත අපි ඒ ගුරුවරයාව රැවැට්ටුවා, අපි ඌව ඇන්දුවා, මේ උගින් සේප් එකේ අහගත්තා. ඒක දන්නෙත් නෑ මං ඒකගේ කනෙන් රින්ගෙනකම්. මෙන්න මෙහෙම පාරම්බාන සිතුවිලි තියෙනා ඉන්නවා. මේවා හරියන්න පුළුවන් සාමාන්‍ය පෙළේ අයට. මොකද මේ ගුරුවරුත් කාණ්ඩ කිහිපයක් ඉන්නවා. එතකොට වරම් ආරූඪ වරම් හදන මේ මුදල් අරන් හදන ඒ දේවල් ඉන්න
ඒ අරගෙන ඒක අප මහත්ය සල්ලි ගන්නවා ලක්ෂ 4ක් හරි 5ක් හරි ගන්න ඉවරම හැදුව මේව කරා යන්න යන්න පුළුවන් තමයි නැත්තම් නැවත ඒ අප මහත්ය ළඟට ගිහිල්ලා එයාගේ ශිෂ්‍යයගෙන් ඒ කටයුතු කරගෙන යන්න ඕන. තව සමහර දේවල් තියෙනවා මිල කරන්න බැරි දේවල් ගුරුවරු කරනවා. ඒවා සල්ලි වලට ගන්න පුළුවන් දේවල් සල්ලි වලට කරන දේවල් නෝ සමහරවල් සල්ලි ගන්න පුළුවන්. මේකට මෙච්චර මුදලක් වැය වෙනවා. නැත්තම් මේකට මෙච්චර ඕනේ. මේකට රත්තරන් ඕනේ. මේකට මැණික් ඕනේ. මෙන්න මේක මේ විදිහට කරනවා මේ විදිහට කරන්න ඕනේ මේ පූජාවල් කරන්න ඕනේ මගේ පණුරුත් මෙච්චර ඕනේ. ඒ දුන්නත් ඒ ගුරුවරයා දෙන්න අවශ්‍ය ශක්තිය මිල කරන්න බැහැ. ඒවා විශේෂම මම මේ කියන්නේ මේ වරමින් ඔබට ගියාය. සාමාන්‍ය අවුරුදු වරමින් ඔබට ගිහිල්ලා මේ ශක්ති මාර්ගේ ගමන් කරන අයටයි මම මේ ටික කියන්නේ. ඒක මෙන්න මෙවැනි අය. මෙන්න මෙවැනි අයට තමා ගුරුවරු මුණ ගැහෙනවා. ඒ අර කපු මහත්තුරු එහෙම නැත්නම් අර වර්ම හතුරු ඒ ගුරුවරුන්ට වඩා මේගොල්ලෝ බලෙන් ඉහළයි. ତର මෙහෙම මේ කාණ්ඩවල ගුරුවරු ඉන්නවා. ඔය සමහර ගුරුවරු ඉන්නවා. ඒ ශිෂ්‍යයා එයාට කිව්වොත් එහෙම මම ඔබතුමාගේ ගුරුවරයෙක් වෙන්න මේ ශිෂ්‍යයෙක් වෙන්න කැමති මට මේ ශිල්පය ලබා දෙන්න මට මෙහෙම කරන්න කියලා. ඒ ශිෂ්‍යයා මේ ගුරුවරයා ලංකාවේ ඉඳගෙන ඒ ශිෂ්‍යයා ඇමරිකාවේ හිටියත් ඕස්ට්‍රේලියාවේ හිටියත් මේ ලෝකෙ කොහේ හිටියත් මේ ගුරුවරයාට හැකියාව තියෙනවා අරයට බලය සම්ප්‍රේෂණය කරන්න. ඒ ශිෂ්‍යයාට ගුරු දීක්ෂාව දෙන්නත් බලය සම්ප්‍රේෂණය කරන්නත් ශිෂ්‍යයාගේ යම්සි ගැටලු තියෙනවා නම් ඒ විසඳලා දෙන්නත් ඔක්කොම කරන්න මේ ගුරුවරයාට හැකියාව තියෙනවා ළඟ ඉඳගෙන කරනවා වගේ. එවැනි බලයක් තියෙනයි. එවැනි බලයක් තියෙන ගුරුවරුන් එක්ක ඉතාම පරිස්සමෙන් ගනුදෙනු කරන්න. මොකද ඔබ දැලි පිහියෙන් තමයි මේ කිරිකන්නේ. මේකම අදාළ වෙන අනිත් පැත්තට. ඔබතන්ටක ඔබට වර්ම අරගෙන දෙන කප මහත්තයෙක් කියලා හොඳයි ලක්ෂ 4ක් ගත්තයි කියන්නේ. ඊට පස්සේ තමන් හිතාගෙන දැන් ඔක්කොම ටික හරි කපුවගෙන් ගත්තා මූට සල්ලිත් දුන්නා තවත් මූට කර කර ඉන්න ඕනේ නැහැ කියලා එතනට එන වැඩ ටිකකුත් ඇදගෙන එහෙම නැත්තම් එතනින් දොට්ට බැහැලවිලා ඕකම මෙච්චර ගත්තනේ අපි මෙහෙම ගත්තනේ අරම ගත්තනේ කියලා ඔය කඩප්පුලි කතත් කියාගෙන නැත්තම් කප ටික අයිරා ටික කම් මෙන්න මෙවැනි දේ කරනවා නම් ඒගොල්ලොත් ඒගොල්ලන්ගේ ඥාතීත් ඉන්නේ අපි දෙන්න කඩවර නම් ඔය කඩවරගේ ඉන්න යක්ෂ සේනාවේ ඉන්නේ එහෙම නැත්තම් කතරගම දිව්‍යගාව ඉන්න කෙනෙක් නම් ඒත් එහෙම. එතකොට ඒ බලය හරහා තමයි තමන්ට බලය ලැබිලා තියෙන්නේ. මම කියන්නේ ඔයගොල්ලන්ට තේරෙන්නේ. අපි තුන් දැන් තමන්ගේ ඉන්න කඩවරටදී ඇඩ්වාන්ස් කඩවර කෙනෙක් තමයි අර කප් මහත්තයාගේ ඉන්නේ. ඒ කඩවරට කියලා තමයි තමන්ගේ ඥාතියව බලවත් කරලා තියෙන්නේ. ඒක එයාගෙන් තමයි තමන්ට බලය පාස් වෙලා තියෙන්නේ. එයාගෙන් කප් මහත්තයාට කප් මහත්තයාගේ අවසරය හරහා තමයි තමුන්ට ලැබිලා තියෙන්නේ. එතකොට ඔබ ඒ ගුරුවරයෙක්නේ. එතකොට ඒ ගුරුවරයාගේ ඔබ හිතරේ දෙවුවොත් නැත්තම් මොකක් හරි පජාත වැඩක් කරොත් අසාධාරණ විදිහට සාධාරණ හේතුවක් මත මොන හරි කියන්න ගිහිල්ලා මොකක් හරි වෙලා නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අර විදිහට දෙයක් කරන්න ගියොත් මොකද වෙන්නේ? අර ඉන්න බලවේගය අර ඉන්න යක්ෂෝ ඔක දැනගන්නවා. ඒතර යක්ෂින්ගේ පැත්තෙන් කරෙන්න ඕන දේවල් ටික ඒගොල්ලෝ කරනවා. සහ දෙවියන්ගෙන් ඒගොල්ලෝ සම්බන්ධකම් තියෙනවා නම් ඒ විදිහට කරනවා. ඒකෙන් හිටපුවා කියන්නේ අර කපුවා වර මිහිර කළාම අනේ මේ මිනිහා මොනවත් කළත් නැහැ. මේ ස්වභාවික දඬුවම. සමහරවිට ඒක මහත්තයා මොනවත් කළා නැහැ. අවංකව. මේ එක කලගිරිලා සද්ද නැතුනේ නැත්තම් සමහර අය ඉන්නවා ඉතින් ඔය තරහට දෙන්නන් තොට වැඩේ කියලා පොල් ගෙඩියක් ගහන එහෙම ආයෙත් ඉන්නවා. නැත්තම් ඒ ගුරුවරයා කිත් කලගිරිලා හෝ මොකක් හරි දෙයක් උනන් පස්සේ තමන්ගේ බලය හීන වෙනවා. තමන්ගේ බලය හීන වෙනවා. එතකොට ඒවටත් ඒ විදිහට බලපා. ඒතර ඊට වැඩිය ඉහළ මට්ටමේ ගත්තු විශ්වේ ශක්තියින් සමග කටයුතු කරන අය එක්ක කරනකොටත් මෙන්න මේ ආකාරම තමයි. මොකද ඒ ගුරුවරයා මිනිස්සෙක්. ඒතර ඒ ගුරුවරයාට වැඩක් නැහැ මෙයා ගිහිල්ලා කේලමක් කිව්වද මෙයා මෙහෙම කරාද මට වංචා. එයා වැඩක් නැහැ. එයාගේ ගමන එයාගේ සද්ද නැතුව අර ඇහුවත් ඌට උපදෙස් දෙනවා මූ ඇහුවත් මූට උපදෙස් දෙනවා. මේ ශිෂ්‍යය ඇහුවත් ඌටත් සල්ලි ගන්නවා ඌගේ වැඩෙත් කරලා දෙනවා ඌටත් මේවා කරනවා. එහෙම කරන අය ඉන්නවා. නමුත් මේ සියල්ල එයත් එක්ක ඉඳලා බලාගෙන ඉන්න දේව සභාවක් ඉන්නවා.
ඒ ගුරුවරයාත් එක්ක නිරන්තරයෙන් ගැවසෙන දේව සභාවක් ඉන්නවා. යක්ෂ සේනාධිපතිව ඉන්නවා. ඒගොල්ලෝ මේක බලනවා. ඒගොල්ලෝ දන්නවා. ගුරුවරයා හෙව්වේ නැති වුණාට ඒගොල්ලෝ හොයනවා. සමල්ලාට ගුරුවරයාට ඉව වැටෙනවා. මෙයා මේ මගෙන් අහගෙන මේ මෙහෙම කරන්න හදන්නේ කියලා. ඔත් එයා ඉතින් ඒක මානුෂික හේතු මත කෙනෙකුට කියන්න පුළුවන්. ඒක ඊට පස්සේ දිවුරුන්ගේ අරය පිරිනව. ඉක්කෝ ඉන්නේ යක්ෂ සේනාධිපතින්ගේ පිරිනව. ඒගොල්ල බලයක් දෙන්න කැමති වෙන්නේ නැහැ. ඒ කපටිකමට අහන් ගියාට ක්‍රියාත්මක වෙන්නේ. ඊටත් එහාට ගියම තවදක් තියෙනවා. ওই විශ්ව ශක්තියන් සමග ගනුදෙනු කරන ප්‍රබල යෝගීන්. මේ යෝගීනුත් මෙහෙමයි. ඒ යෝග භාවනා ඉගෙනගෙන එයාට හොරෙන් මේ ආරම මේ කරන්න කියලා මේ වුණා. විශ්වයේ තියෙන යුක්ත සහගත දහම විශ්වයේ තියෙන න්‍යායන් ඒ නියාමනයන් ක්‍රියාත්මක වෙලා ඒ ශිෂ්‍යට ඔලුස්සන් හම්බින්න කවදාවත් මෙන්න මෙවැනි දේවල් මේවා තුල තියෙනවා කියන එක මට දැනුම් දෙන්න ඌමනාවක් තියෙනවා මෙන්න මේ හේතු කාරණා නිසා කිසිම විටක තමන්ගේ අතින් තමන්ගේ සිතින් මෙවැනි දේවල් සිද්ධ වෙන්න දෙන්න එපා. සමහර විට ඔබ දුර රටක කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔබ හිතන්න එපා මේ හැමෝම හැම කෙනෙක්ම හැම කපු මහත්තයෙම හැම ගුරුවරයෙම එක හා සමානයි කියලා හිතන්න එපා. මිනිස්සු අඳුර ගැනීම හැකියාව තියෙනවනේ. ඕන කෙනෙකුට ඒක තියෙනවා. එතකොට ඒ මුදලටම මේ නැමෙන්නේ නැතුව මිනිසෙන්ට යාපතක් කරන්න අය ඉන්නවා. මුදලටම කරන මුදලට කරා කියන මුදල් විතරයි ගන්න කෙරෙන මගුලක් නැහැ. එහෙමත් අය ඉන්නවා. ගොඩක් වෙන්නේ මේ අයට මේවට රැවටීම. ගියාම Tamanට තේරෙනවානේ. මෙයාගෙන් මට මේ වැඩේ කෙරෙන්නේ නැහැ. කියන එක Tamanට තේරෙනවා. මෙයාගෙන් මේක මට කෙරෙන්නේ නැහැ. මෙයාගෙන් මේ උපදේශ මට ලැබෙන්නේ නැහැ. එතකොට තමන් තීරණය කරන්න මෙයාගෙන් මම තවදුරටත් මේක ලබා ගන්නවද නැද්ද? මෙයාගේ දැනුම මට ප්‍රමාණවත්ද නැද්ද? මම යන පාර මොකක්ද? මම ආරූඪ වර්මකටද යන්නේ? නැත්තම් ශක්ති භාවනාවටද මම යන්නේ? නැත්තම් දෙවියන්ගේ ශක්තියින් වලටද මම යන්නේ? මම මොකද්ද කොයි පැත්තටද මම යන්නේ කියන එක තීරණය කරන්න. ඒක නිසා ඔය වරම් තියෙන විශේෂම ආරෝඪ වරම් තියෙන බොහෝ අය සිතන්නා වූ මානසික මට්ටමක් තියෙනවා. ඒක මොකද්ද කියන්න අමුතුවෙන් ඕනේ නැහැ. එවැනි අය මම කලින් සඳහන් කළේ ඒකයි. බොහොම අතලොස්සයි ඒ මම කිව්ව විදිහට තමන්ගේ ඥාති බලයත් අභිභව දිව්‍යයන්ගේ ශක්තියට සම්බන්ධ වෙන්නේ මේ විශ්ව ශක්තියන් වල සම්බන්ධ වෙන්නේ යන්නේ බොහොම අතලොස්සකින් කොටසක්. අනිත් අය ඔක්කොම හදන්නේ ඥාතියගේ වරමින් ගැහිලා උළු වණ්ඩලා ඒ වගේ යන රටාව තමයි ඒගොල්ලන් කියන්නේ. ඒගොල්ලන්ට මේ අංශට එන්න තව කල් තියෙනවා. එහෙම නැත්නම් එන එකක් නැහැ. එසා එවෙනිය මේකට බලෙන් දා ගන්න ඕනේ නැහැ. නමුත් සමහර අය ඉන්නවා වරමක් ආපු දායකම් කියන්නේ. මගේ බලය මේක නෙමෙයි. මට ආරූඪෙලා නටන්න නෙමෙයි මහත්තයා වුණේ. මට එහෙම කියලා තියෙනවා. මට මහත්තයා ආරූඪෙලා නටන්න නෙමෙයි. මේකේ මීට වැඩි යමක් තියෙනවා. මං ඒ දේ හොයන්නේ. හුඟක් අය මට මුණ ගැහිච්ච අය ඔක් කියලා තියෙනවා. අන්න එවැනි අයට තමයි මේවා තුල අනාගතයක් තියෙන්නේ. අනිත් අයට සාමාන්‍යයෙන් ඔය කපු මහත්තුරු ඉන්න ඒ ගුරුවරුන්ගේ උපදෙස් මත ගිහිල්ලා ඒගොල්ලන්ට කටයුතු කරගන්න පුළුවන්. නමුත් ඉන් එහා යන කොටසක් ඉන්නවා. මෙන්න මේ එහා යන කොටස ගැන මම මේ ටික පැහැදිලි කරේ. මම මේ කියපු තොරතුරු අනුව තමන්ගේ ගුරුවරයා කියන කෙනාව හරියට තෝරගන්න. මොකද ගුරුවරයා දැනුවත් කෙනෙක් සහ බලවත් කෙනෙක් වෙන්න ඕනේ. ඒත් ගුරුවරයා දැනුවත් කෙනෙක් බලවත් කෙනෙක් නම් එයා කිසිසේත්ම සාමාන්‍ය පොඩි තියෙන වරන් වලට අත දාන්න යන්නේ නැහැ. ඒක මේ ගුරුවරු දෙන උත්තර මත එයා ඒ ප්‍රශ්නේ විග්‍රහ කරන ක්‍රමය මත
තමන්ට අවබෝධය ලබා ගන්න පුළුවන්. ඒ අවබෝධය ලබා ගැනීම පිණිස තමයි මම ගොඩක් මේ දැනුවත් කිරීම කරන්නේ. එතකොට තමන්ට තෝරගන්න පුළුවන් මම යා යුත්තේ කුමන තලයක ගුරුවරයෙක් ළඟට. දැන් වරමකින් එහා අභිභවල ගිහිල්ලා මේ ශක්තිය වර්ධනය කරගන්නේ කොහොමද කියලා හිතාගන්න කෙනෙක් කල්පනා කරන්න ඕනේ. මේ දේවාලෙක ඉඳන් ඒ කප මහත්තයත් ඔළුව වන්නලා ආරූඪ වෙලා නටලා බෙර ගහලා අනුට දෙහි කපලා දුම්මල ගහලා නටන කෙනෙක් හරහා මගේ ආධ්‍යාත්මික ගමන යන්න පුළුවන්ද? එහෙම නැත්තම් කොහොම කෙනෙක් යටද මගේ මේ ගමන යන්නේ? ඒත් ඒකම කල්පනා කරන්න ඕන. මම මේ ආරූඪ වෙලා යන ගමනේ මිදිලා ඉහළට යනවනම් මම මේකට කාවද හොයාගන්න ඕනේ. සමහර අයට මේ බල දෙකම ක්‍රියාත්මක කරගන්න හැකියාවක් තියෙනා ඉන්න. යට ඕනනම් ආරූඪය අරගෙන එහෙම වැඩ කරන්න පුළුවන්. නැත්නම් අනිත් පැත්තට වැඩ කරන්න පුළුවන්. ඒ ගුරුවරයෙක් දක්ෂතාවය. ඒ ගුරුවරයෙක් තමයි අරයව මේ විදිහට නිර්මාණය කරන්නේ. එහෙම නැත්නම් හරි අමාරුයි ඒ විදිහට බලයක් හදන්න. මොකද එක ශරීරයේ පැති දෙකක් වෙන් කළා දක්ෂ ගුරුවරයෙක් එක බෙදලා හදන්න දන්න. එහෙම කරනවා නම් එයා ඉහළම දැනුමක් තියෙන කෙනෙක් වෙන්න ඕන. සහ බලයක් ශක්තියක් තියෙන කෙනෙක්. මොකද ආරූඪ යක්ෂ පැත්තත් හදනවා, දේව පැත්තත් හදනවා. දේව පැත්තත් එක්කම විශ්ව ශක්ති පැත්තත් ඔක්කොම එයා හදනවා. ඒක හදන්න පුළුවන්. එයාට ක්‍රම තියෙනවා. එයා දන්නවා හදන්නේ කොහොමද කියලා. මෙන්න මේව තමයි ශාස්ත්‍රය තුල වැදගත්. මම හිතනවා මේකෙන් ලොකු දෙයක් ඔයගලන්ට ඉගෙන ගන්න ඇති කියලා. මේ අනුව කටයුතු කරන්න මේ තමන්ගේ ගුරුවරයා කවුද කියලා තමා විසින්ම නිවැරදිව තෝරා ගන්න.